ශුභ දවසක් වේවා ප්‍රිය අසනීනි මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි අද 11 වෙනිදා අගෝස්තු මාසයේ 2022 වර්ෂය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙන එනවා ප්‍රිය ආදර දරුවනි අද ජීවනයේ කෑම ශුද්ධ මතෙව 13 වෙනි පරිච්ඡේදයේ 45 සහ 46 න් අපි මෙනෙහි කරන්නට යනවා අපි අගෝස්තු මාසයේ අපේ තේමාව තමයි යේසුස් වහන්සේ කියු උපමා කතා අපි 6 වෙනිදා පටන් ගත්ත දේව රාජ්‍ය උපමා දැන් මේ අපි එන්නේ 6 වෙනි උපමාවට දේව රාජ්‍ය ගැන අද අපි කතා කරන්නට යන්නේ බයිබලයේ කියනවා තවද හොඳ මුතු සොයන්නා වූ වෙළෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානයි. ඉතින් අද අපි සමාන කරන්නේ මුතු ඇටයකට. එතකොට බයිබලයේ කියනවා ඉතා අනර්ග වූ එක මුතු ඇටයක් ඔහුට සම්භවී. ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා. ඒක මිලදී ගත්තේ. මෙච්චරයි. වචන දෙකයි. ඉතින් මෙන්න ඔහුට හම්බ වෙලා ඔහු සොය සොය හිටපු දේ. දැන් ඊයේ උපමාවේ ඔහු සෙව්වේ නැහැ. ඔහු දැක්කා හම්බුණා. කෙතේ දැක්කා. ඒ නිසා ගිහිල්ලා හැමදේම විකුණලා ඇවිල්ලා ඒක ගත්තා. අද වෙනසක් තියෙනවා. හොයන කෙනා නැත්තම් ගැලවීම හොයන කෙනා නැත්තම් සදාකාල ජීවනය හොයන කෙනා නැත්තම් ආත්මික ජීවිතය හොයන කෙනා එයා පස්සෙන් යනවා ලූබනිනවා ගිහිල්ලා හොයාගන්නවා ඒ වගේම මුතුවේ හම්බුණාන් පස්සේ ඒක වටිනාකම කොයිතරම් කියනවද හැමදේම විකුණලා ඒ 46 වෙනි වගන්තිය ඇතුළේ හැමදේම විකුණලා මේ මුතු ඇටය ඉතාමත්ම වටිනා මුතු ඇටය බයිබලයේ කියන එක මුතු ඇටයක් ඔහුට සම්භවී ඒක ස්වර්ග රාජ්‍යයට සමානයි නැත්නම් අපේගේ ගැලවීමට සමානයි අපගේ ගැලවීම තමයි මේ කතා කරන්නේ පිලිප්පි 3:8 ඔබට මතක ඇති පාවුලතුමා කිව්වා මට මාංශයෙන් නම් මම මට තියෙන සුදුසුකම් ඔක්කොම නමුත් මම මේ ඔක්කොම වැරහැලියයි හිතනවා මං හිතනවා මේ ඔක්කොම කුණු මට කුණුයයි මං සලකනවා ඇයි මට අවශ්‍යම දේ නැත්නම් වටිනාම දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න මට ලැබුණා අන්න ඒ වගේ තමයි මේ උපමාවේ තේරුම මේ උපමාවේ තේරුම ඔබයි මමයි ගැලවීම කරා ගැලවීම සොයාගෙන ගිහිල්ලා ගැලවීම ලැබුණාම අනිත් හැමදේමකටම වඩා අපි දන්නවා අපේ ජීවිතේ අපි මොනව තිබුණත් වැඩක් නැහැ ඔය හැමදේම අපි කියලා යන්න ඕන මෙහෙම නමුත් අපිට ගැලවීම ලැබුණාම අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග හැමදාම ජීවත් වෙන්න යනවා ඒ නිසා අපිට ඒ වගේ මුතු හා සමානයි ඔබටයි මටයි තියෙන මේ ගැලවීම උන්වහන්සේ ආත්මික ජීවනය ඔබට දීලා තියෙනවා සදාකාල ජීවනය ඔබට දීලා තියෙනවා ඒ නිසා අපිට හැමදේම නැතුව ගියත් අපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ සදාකාල ජීවනය අපිට ලැබී තිබෙනවා දේව ආශිර්වාදයෙන් කිරි ශුභ දවසක් වේවා